අද අපි ඇවිල්ලා ඉන්නේ දොරගමුව දලිපුරා විහාරස්ථානයට. දොරගමුව ශ්‍රී ශෛලපබ්දාරාම ටැම්පිට විහාරය මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර මැතිවරණ කොට්ටාසේ දොරගමුව නම් ග්‍රාමය මැද මනරම් ශෛලමය පර්වතයක් මැද පිහිටි රමණීය විහාරස්ථානයක්. මෙම විහාරස්ථානය නිර්මාණය කර ඇත්තේ කීර්තිසී රාජසිංහ රජතුමා විසින් බව ඉතිහාසගත තොරතුරුවල සඳහන් වෙයි. මෙම විහාරස්ථානයේ ආරම්භය පිළිබඳව නොයෙක් මතිමතාන්තර පවතින අතර විශේෂයෙන්ම ජනප්‍රවාදයට අනුව ගුරු හෝ බ්‍රාහ්මණ නමින් හැඳින්වෙන පිරිසක් දඹදිව ප්‍රදේශයේ සිට පැමිණි බවත් ඔවුන්ගේ ආරක්ෂාවටත් වැඳ පුදා ගැනීම සඳහාත් බොහෝ අංකුර සහිත පාත්‍රයක් ඉතාමත් ගරුසරු ඇතිව නිදන් සෙවීම පිණිස පැමිණ මෙම කඳුමුදුනට නැග සිටින අවස්ථාවේ රැගෙනෙන ලද බෝ අංකුරේ සහිත පාත්‍රය තුඹසක් වැනි උස් ස්ථානයක තැන්පත් කර නිදන් සෙවීමට ගොස් දින කිහිපයකින් නැවත මේ පිරිස පැමිණෙන විට මෙම පාත්‍රය සිදුරු වී පොළවට මුල්ලල්ලා තිබූ බව ඓතිහාසික තොරතුරුවල සඳහන් වේ. ඒ අනුව මේ සිද්ධිය පිළිබඳව ශ්‍රී කීර්තිසී රාජසිංහ රජතුමා දැනුවත් කිරීමෙන් පසුව රාජ්‍ය නිලධාරීන් පැමිණ පරීක්ෂා කර බලා විහාරස්ථානයකට උචිත පරිසරයකින් තිබූ නිසා මනරම් මේ රමණීය පරිසරය තුළ ටැම්පිට විහාරයක් ආදී නොයෙක් විහාරාරාංගවලින් යුක්තව මෙම විහාරස්ථානය ඉදිකර ඇත. විශේෂයෙන්ම මෙම විහාරස්ථානයේ පුරාතනය පිළිබඳව සඳහන් කරන විට නොයෙක් වූ ජනප්‍රවාද මත පවතිනවා. ඒ අතර අනුරාධපුර යුගයේ රාජ්‍ය විචාල බ්‍රහ්මණතිස්සගේ සහ ඉන්දියාවේ සිට පැමිණි ආක්‍රමණිකින් සත් දෙනාගේ ආක්‍රමණ හමුවේ රාජ්‍ය අත්හැර පලාගිය වළගම්බා රජු මෙම පර්වතය පිහිටි විශාල ගල්ලෙන ආශ්‍රය කොටගෙන සැඟව සිටි බවද ජනප්‍රවාදයේ පවතී. මහනුවර යුගයේ ශෛලියට අනුව නිර්මාණය කර ඇති ටැම්පිට විහාරය ඉතාමත් අද්විතීය විහාරයකි. මෙම දොරගමුව ගලේ පන්සල පිහිටි මනරම් භූමි භාගයට මහනුවර මහියංගණය මහත්ලේ ආදී ප්‍රදේශ ඉතා රමණීය ලෙස දර්ශනීය වේ. වර්තමානයේ මෙම විහාරස්ථානයේ අසෝ මහ ශ්‍රාවක මහ රහතන් වහන්සේලාගේ පිළිම නිර්මාණය කර ඇති අතර එම අසෝ මහ ශ්‍රාවක මහ රහතන් වහන්සේලා අවසානයේදී වැඩම කොට අවසන් වන්නේ උතුම් වූ ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ පිරිනිවන් මංචකය වෙතයි. එසේම උතුම් වූ අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලාද වර්තමානයේදී දිනමින් පවතී. මෙම විහාරස්ථානයේ පහතින් පිහිටි බැහැවුමේ සිය දෙනෙකුට පමණ වාසය කිරීමට හැකි ඉතා රමණීය වූත් විශාල වූත් ලෙන් විහාරයක් එහෙම නැත්නම් විශාල ලෙනක් පවතී. මෙම ලෙන අතීතයේදී බුදු පිළිමයක් නිර්මාණය කිරීමට යෑමේදී එම බුදු පිළිමය නිර්මාණය කිරීමට නොහැකි වූයේ මෙහි තිබූ නොයෙක් වූ අදෘශ්‍යමාන බලවේග නිසායයිද මෙම ප්‍රදේශයේ ජනතාව තුළ පවතින මතයකි. ඉතාමත් රමණීය පරිසරයක පිහිටි මෙම විහාරස්ථානය වර්තමානයේදී බොහෝ කම්කටොළු මැද පූජ්‍ය දොරගමුවේ පඤ්ඤාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු දායක කාර්කාදීන් නිර්මාණය කරමින් පවතී. මෙම විහාරස්ථානයට පැමිණ ඔබගේ සහයෝගයද ලබා දී බොහෝ පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් කරවා ගන්නා ලෙසද ඔබට අපි සිහිපත් කරන අතර මෙම විහාරස්ථානයේ තිබෙන විශාල ලෙන පිළිබඳව මේ ආකාරයට අපි විමසා බලමු. ස්ථානය විශාල
තමයි ස්ථාන තිබෙන්නේ. විශේෂයෙන්ම ස්ථානය ගැන සඳහන් කළොත් යමත්වාදී සඳහන් වෙනවා එක්තරා ගොවිය මේ ප්‍රදේශයට එමනද මේ ගල්ගුහාවක් තියෙනින් දැකලා ඒ ගල්ගුහාවක දෑකදි තොගයක් තියෙනවා මේ ගොවියෙක් දැකලා තිබෙනවා. ඊට පස්සේ මේ ගොවියක් සෙනග සමග පැමිණලා ඒ දෑකදි තොගය අරන් ගිහිල්ලා තමන්ගේ කෙත්වතු ආදිය කපාගෙන අවසානයේදී මේ ස්ථානයේ ඒ දෑකදි තොගය තැන්පත් කරලා තිබෙනවා. ඒ අවස්ථාවේ ගොවියෙක් මේ විශාල ගල්ගුහාවේදී එක්තරා ස්ථානයක රත්රන් රිදී ආදී තිබෙනවා දැකලා ඒවා ගන්න ගියාට පස්සේ මේ ස්ථානයේ තිබෙනවා කවුළු කීපයක්. මේ කවුළු කීපය එක්තරා දුරක් එහෙම නැත්නම් ගේට්ටුවක් දැමුවා වගේ තමයි තියෙන්නේ. මේ ගේට්ටුව දාලා ඒ පුද්ගලයා අල්ලගත්ත කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ නිසාම මේ ස්ථානයට එහෙම නැත්නම් මේ ප්‍රදේශයට දොරගමුව කියලා නම් වැටලා කියලා යම් යම් මෙම රමණීය ලෙනතුල වළගම්බා රජු සංගව සිටි බව ජනප්‍රවාදයේ පවතී. එසේම සවස් යාමේදී හිරු බැස යන දර්ශනය ඉතාමත් රමණීය ලෙස දර්ශනය වන නිසාද මෙම විහාරස්ථානයේ සුන්දරත්වය තව තවත් වැඩි වේ. එසේම වත්තේගම සිට සෙතපුම් තුනහමාරක් පමණ කුඩුගල මාර්ගයේ දොරගමුව හන්දියට පැමිණ වම්පසට හැරි සැතපුම් කාලක් පමණ යෑමෙන්ද කුඩුගල වත්තේගම මාර්ගාංක 609 පාරේ සැතපුම් 4ක් කුඩුගල සිට පැමිණ දොරගමුව හන්දියෙන් දකුණට හැරී යෑමෙන්ද මෙම විහාරස්ථානට ළඟාවීමට හැකිය.